පසුගිය දින කිහිපය පුරා ඇදහැලෙන වර්ෂාපතනයේ හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරු 8 වන විට කළුගඟේ ජල මට්ටම නාර්තුපාන ජල මාපකයේ මීටර 9.9ක් ලෙස සටහන්ව තිබුණා. එසේම කළුගඟේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ තිබීම හේතුවෙන් අඟුරු වාතුට ප්‍රදේශයේ පහත් බිම් රැසක් යටව තිබුණේ මේ අයුරින්. ගාල්ල ප්‍රදේශයට ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් ගින්ගගේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ගින්ගග දෙපස දොඩංගොඩ ගණේකම ආදී පහත් බිම් කිහිපයක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බෙලියත්ත ගැටමාන ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමග නිවාස දෙකක් මතට පස්කන්ධක් කඩා වැටී තිබෙනවා. පස්කන්ධ කඩා වැටීම හේතුවෙන් එම නිවාස දෙකට බරපතල හානි සිදු වී තිබුණේ මේ අයුරින්. පවතින වර්ෂාපතනයත් සමග මහනුවර කටුකැලේ ප්‍රදේශය හරහා හමා ගිය සුළඟක් හේතුවෙන් යතුරුපැදි දෙකක් මතට කොස්කසක් කඩා වැටී තිබුණා. දිවයිනේ නිතදිග ප්‍රදේශවලට බලපා ඇති වර්ෂාපතන තත්ත්වය ඔක්තෝබර් මාස 7 වෙනිදායින් පසුව ක්‍රමෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වර්ෂාපතනය ගත්තම මේ නිත්‍ය කොටසේ වර්ෂාපතනය ලෙසම පවතිනවා. ඒ අනුව බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වෙස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. සමහර අවස්ථාවල සූර්යාලෝකය වැටෙන අවස්ථාත් තියෙනවා. සබරගමු සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 30ත් 50ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. ඌව නැගෙන හිර සහ අම්පාර මුලතිව් සහ පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සල්පයන් නිර්මාණය වීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම මම ජනමාධ්‍ය හරහා දැක්කා මේ ගොවි මහත්වරු චෝදනා කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන අනාවැක්කරණයට අනුව ගොවි මහත්වරු මුංගැට වගාව ඒ වගේ දේවල් කරා කියලා. නමුත් ඇත්තටම අපි දෙන්නේ කාලගුණ අනාවැකිය. කෙසේ නමුත් අපි මීට පෙරත් ප්‍රකාශ කරා දිවයිනේ නිතදි කොටසේ වර්ෂාපතනය පවතින බව පැහැදිලිව කියලා තියෙනවා. හැබැයි දිවයිනේ අනෙකුත් පළාත්වල වර්ෂාපතනයේ අඩුවීමක් තියෙන බව අපි පැහැදිලිව ප්‍රකාශයන් කරලා තියෙනවා. 7 වෙනිදා වෙනකොට විශේෂයෙන්ම මේ උදේ කාලයේ ඇති වෙන වර්ෂාපතනයේ ක්‍රමයෙන් අඩුවීමක් තියෙනවා.